ජාතික ධනබලවේගයේ තරුණ වැඩපිළිවෙල එළිදක්වන මේ අවස්ථාවට එකතු වෙලා සිටින ආගමික නායකයින් එවැගේම සමාජයයි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන් ගුණසේකර සහෝදරයා ඇතුළු අපේ ආරාධනය පිළි අරගෙන මෙතෙන්ට පැමිණි කලාකරුවන් නීතිවේදීන් දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන් LGBT ප්‍රජාව එවැගේම කඳුකර නියෝජනය කරමින් පැමිණි ඒ තරුණ ප්‍රජාව සහ මාධ්‍යවේදීන් ඇතුළු අපේ ආරාධිතයන්ගේ අවසරයි. ඒ වගේම අපේ රටේ ඓතිහාසික අවස්ථාවකට සම්බන්ධ වෙලා ඉන්න NPP යුත් ඒ සාමාජික සාමාජිකාවන් හිතවතුන් සියලු දෙනාගේම අවසරයි. අද දවස අපේ රටට ඓතිහාසික දවසක්. අපේ රටට විතරක් නෙමෙයි අපේ රටේ තාරුණ්‍යට ඓතිහාසික දවසක්. මොකද අපි මේ ඉවෙන්ට් එක පවත්වන්නේ අපේ රටේ තීරණාත්මක කාලයක. මොකද අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ අපේ රටේ ඉරණම තීන්දුව කරන අනාගතය තීන්දුව කරන ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. තව දින කීපයක් තියෙන්නේ. ලබන සැප්තැම්බර් 21 වෙනිදා මේ වෙනකොට අපි කවුරුත් දන්නවා මෙතන සහභාගී වෙලා ඔබ සියලු දෙනාම දන්නවා මේ ජනාධිපතිවරණයෙන් ඉතිහාසයේ පළවෙනි වතාවට සාමාන්‍ය පොදු ජනතාවගේ දේශපාලන ව්‍යාපාරයක් නායකයෙක් බලය ලබා ගන්න ඉතාමත් ආසන්න මොහොතක තමයි අපි කවුරුත් ගත කරමින් ඉන්නේ. ඉතින් අද දවසේ මේ දවස් කීපයක් ජනාධිපතිවරණ තියාගෙන NPP යූත් එක විදියට නැත්නම් ජාතික ජනබලවේගයේ තරුණ වැඩපිළිවෙල විදියට අද අපි අපේ සමාජික සමාජිකාවන්ටත් ඒ වගේම රට පොදු තාරුණ්‍යටත් පොදු ඒ රටටත් ඉදිරිපත් කරන ඓතිහාසික වැඩපිළිවෙලක් අපේ රටේ අනාගත තරුණ වැඩපිළිවෙල. ඔබ අප කවුරුත් දන්නවා මේක ඓතිහාසික වෙන්නේ මීට කලින් අපේ රටේ ඕනෑ තරම් තරුණ වැඩපිළිවෙල ඉදිරිපත් වෙලා තියෙනවා, ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ වෙලාවට ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරේ එක්කෝ අපේ රටේ ජනාධිපතිවරුන්, අගමැතිවරුන් නැත්තම් ඔවුන්ගේ දුවල පුතාලා, දේශපාලනේ ඉන්න ඔවුන්ගේ දුවල පුතාලා. හැබැයි අද මේක ඓතිහාසික වෙන්නේ මේක නිකම්ම තරුණ වැඩපිළිවෙලක් විතරක් නෙමෙයි. තව නොබෝ දිනකින් අද දවසේ මේ ඉදිරිපත් කරන වැඩපිළිවෙල අපේ රටේ තාරුණ්‍යේ බලාපොරොත්තුව ඉෂ්ට කරන ඒ රටේ බලය සහිත ඒ තරුණ වැඩපිළිවෙල වෙනවා කියලා අපිට මෙතෙන්දි මතක් කරන්න පුළුවන්. ඒකයි අද දවසේ තියෙන විශේෂත්වය. අපි තරුණ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි අද වෙනකන් ඒවා මොනතරම් හොඳ වැඩපිළිවෙල වුණත් ඒවා අපිට ක්‍රියාත්මක කරන්න බලයක් හම්බුන්නේ නැහැ. අද අපි දැඩි විශ්වාසයක ඉන්නවා, දැඩි බලාපොරොත්තුවක ඉන්නවා. මේ තරුණ වැඩපිළිවෙල තමයි අපේ රටේ සුවහසක් තරුණ තරුණියන් බලාපොරොත්තු වෙච්ච ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්න වලට ප්‍රායෝගික විසඳුම් දෙන්න පුළුවන් යථාර්ථයේ තියෙන තරුණ වැඩපිළිවෙල කියලා අපි විශ්වාස කරනවා. ඒකින් දා මේකේ තියෙන අනිත් විශේෂය වන්නේ දෙවනි කාරණය, මේ හැදෙන මහජන ආණ්ඩුව අපේ රටේ තරුණයන්ගේ පොදු ජනතාවගේ ප්‍රශ්න තේරෙන අවබෝධය තියෙන කණ්ඩායම. මීට කලින් අපිට තියෙන අත්දැකීම තමයි අපිට කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි ඒවලට අරගල කරලා තියෙනවා
උද්ඝෝෂණ කරලා තියෙනවා, ඒ වෙනුවෙන් හඬ නගලා තියෙනවා අපේ අයිතිවාසිකම් වෙනුවෙන්. හැබැයි ඒක ප්‍රශ්නයක්වත් ඒ පාලකයන්ගේ ප්‍රශ්න වුන්නේ නැහැ. ඔවුන්ට අපේ ප්‍රශ්න දැනුන්නේ නැහැ. හැබැයි මේ තව නොබෝධිනකින් හැදෙන ඒ මහජන ආණ්ඩුව කියන්නේ ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ මේ රටේ පොදු ජනතාව, මේ රටේ සමස්ත තරුණ ප්‍රජාව නියෝජනය කරමින් හැදෙන මේ මහජන ආණ්ඩුව කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න, තරුණ තරුණියගේ ඇත්ත ප්‍රශ්න හොඳින්ම තේරෙන කණ්ඩායමක්, හොඳින්ම දැනෙන කණ්ඩායමක්. ඒකින්ද NPP යූත් එක විදියටත්, ජාතික ජනබලවේගය විදියටත් අද මේ ඉදිරිපත් කරන තරුණ වැඩපිළිවෙල අපි ඒකත් එක බැඳිලා ඉන්නවා. මේ ඉදිරි ඒ බලය ලබා ගැනීමෙන් පස්සේ හම්බෙන ඒ කාලය තුල මේක හදවතේ තියාගෙන අපේ රටේ තරුණ තරුණියන් රැවටෙන්නේ නැති වෙන්න මේක මේ වැඩපිළිවෙල සාර්ථක කරන්න. මේ වැඩපිළිවෙල ඉදිරිපත් අද ඔබ අතට පත් වෙනවා. ඒ වගේම අපේ මේ කටයුත්තේදී ඉදිරි කතා ඇතුලේ මේ පිළිබඳ තවත් අපි පැහැදිලි කිරීම සිදු වෙයි. ඒකින්ද අද මේ ඓතිහාසික අවස්ථාව රටටම ගෙනියන්න, මේක සාර්ථක කරන්න මෙම අවස්ථාවට එක්වුණු ආගමික නායකයන් ඒ සියලු දෙනාම මෙම අවස්ථාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපිට හැමදාමත් සහයෝගය දුන්නු, ආශිර්වාද කරපු අපේ රටේ තරුණ සහ ප්‍රවීණ ඒ දක්ෂ කලාකරුවන් සියලු දෙනාමත් අපි මේ අවස්ථාවට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ඒ වගේම නීතිවේදීන්, ජනමාධ්‍යවේදීන්, ඒ වගේම අපිත් එක්ක කරින් කර මේ අරගලයේ යෙදුණු දේශපාලන ක්‍රියාකාරීන්, සමාජ ක්‍රියාකාරීන් ඒ සියලු දෙනාමත් මෙම අවස්ථාවට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම සමරිසි ප්‍රජාව නියෝජනය කරමින් මෙතෙන්ට සම්බන්ධ වුණු ඒ සියලුම සහෝදර සහෝදරියන්, ඒ වගේම වතුකරේ ප්‍රජාව නියෝජනය කරමින් මෙතෙන්ට පැමිණුණු ඒ තරුණ ඒ ප්‍රජාව, ඒ වගේම අවුරුදු ගාණක් මුළුල්ලේ, දශක කීපයක් මුළුල්ලේ මේ රට අපිට ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් බවට පත් කරන්න ආදරේ පිරුණු, සතුට පිරුණු, නිදහස පිරුණු ඒ සුන්දර රට බවට පත් කරන්න දහඩිය හෙළලා කැපකිරීම කරලා තමන්ගේ ශ්‍රමය වගුරපු NPP යූත් එකේ ආදරණීය සමාජික සමාජිකාවන් සියලු දෙනාම මේ දහස් සංඛ්‍යාතේ සමාජික සමාජිකාවන් සියලු දෙනාම මෙම ඓතිහාසික අවස්ථාවට ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් මම අවසන් කරනවා, අද ඉතාමත් ලස්සන දවසක් වේවි. ඔබ හැමෝම මේ ලස්සන දවස හැඩ කරන්න මෙතෙන්ට පැමිණියාට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මාගේ පිළිගැනීමේ ඒ අදහස් දැක්වීම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. අපේ රට මේ පරිවර්තනයෙන් කෙලවර කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් ජාතික ජනබලයේට ජය වේවා, NPP යූත්කට ජය වේවා, අපේ මාතෘභූමියට ජය වේවා ප්‍රාර්ථනා කරමින් ස්තුතියි සියලු දෙනාටම.